ජයගමු ශ්‍රී ලංකා මුලතිව්වලට එස් විදෙස් රැකියා අවස්ථා මේ 3-4 පුදුකුඩිරිප්පු මහජන ක්‍රීඩාංගණයේදී මම භාරත තෙන්නකෝන් එක්සත් ජාතික පක්ෂයේ දඹදෙණිය ආසන ප්‍රධාන සංවිධායක අද මේ මාසේ 3 වෙනිදා හැබැයි තාමත් ශ්‍රී ලංකාවේ ජනතාව විශේෂයෙන්ම දේශපාලනයට ආදරය කරන ජනතාව තාමත් කතා කරන්නේ මේ පළවෙනිදා සිද්ධ වෙච්ච සිදුවීම ගැන ඒ තමයි එක්සත් ජාතික පක්ෂය තිබුණු මේ රැලිය සම්බන්ධව එතකොට අපි දැක්කා ඉතිහාසයේ වර්තමාන ඉතිහාසය ගත්තාම නැත්නම් මෑතකාලීන ඉතිහාසය ගත්තාම තිබුණු විශාලම මේ රැලිය එක්සත් ජාතික පක්ෂය 2024 මේ පළවෙනිදා පවත්වන්න කටයුතු කරලා තිබුණා මම හිතන්නේ අනිත් පක්ෂ සියලු දෙනාම බොහොම විමතියෙන් බලාගෙන හිටියා මේ එක්සත් ජාතික පක්ෂයේ මේ රැලියට ගලපු ජනගඟ දිහා දැකලා මං හිතන්නේ ජනතා විමුක්ති ප්‍රමුණ සහ සමගි ජන බලවේග නම් පොඩ්ඩක් බය වෙලක් තියෙනවා මොකද එක්සත් ජාතික පක්ෂයට මේ හැමදාම මේගොල්ලෝ කෑ ගැහුවා මේ 250,000 පක්ෂ කියලානේ 2020 න් පස්සේ හැබැයි අද වෙනකොට අපිට පෙන්ලා තියෙනවා මේ රටේ මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ වැඩපිළිවෙල නැත්තම් මේ සාර්ථක වැඩපිළිවෙලත් එක්ක ජනතාව එතුමාව වැළඳගෙන තියෙනවා කියලා ජනතාවට එතුමගේ ආකර්ෂණ ඇති වෙලා තියෙනවා ජනතාවට එතුමගේ කැමැත්ත ඇති වෙලා තියෙනවා කියලා මං හිතන්නේ හොඳම උදාහරණය තමයි මේ පළවෙනිද සිද්ධිය අපි දැකපු විදිහට රටේ තිබ්බ ප්‍රබලම නැත්තම් රටේ තිබ්බ විශාලම මේ රැලිය එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා ප්‍රධාන ඒ නිලධාරී මණ්ඩලයට පවත්වන්න හැකීම ගැන මං හිතා අපි සියලු දෙනාම සතුටු විය යුතුයි ආඩම්බර විය යුතුයි විශේෂයෙන්ම ජනතාවට රටේ ජනතාවට පණිඩයක් දුන්නා මෙන්න ඊළඟ රටේ ජනාධිපතිවරයා මෙන්න මේ ජනාධිපතිවරයා එක්කයි අපි හිටගන්න ඕනේ මෙන්න මේ ජනාධිපතිවරයා තමා 2030 වෙනකන් මේ රට නැවතත් පාලන බලය ලබා ගන්න ඕන නායකයා හැටියට රනිල් වික්‍රමසිංහ මහත්තයාව නැත්නම් රනිල් වික්‍රමසිංහ මැතිතුමාව ජනාධිපතිරාව තෝරාපත් කරගත යුතුයි කියන තනි විඩය මේ දිනය හරහා ලබා දුන්නා කියන එක මතක් කරන්න ඕනේ. මොකද එහෙම කියන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා වැඩපිළිලක් සහිතව තමයි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ. අපි ආවහම කරන්නම් කියන කතාව එතුමා කියන්නේ නැහැ. අපි බලය ගත්තහම කරන්නම් රට හදනවා කියන කතාව එතුමා කියන්නේ නැහැ. එතුමා දැන් රට හදලා තියෙනවා. 2022 එතුමා ජනාධිපති ධූරය බාරගත් අවස්ථාවේ තිබිච්ච රටයි අද වෙනකොට සියලු පක්ෂවලට නිදහසේ කොළඹට ඇවිල්ලා නැත්නම් යාපනයට ගිහිල්ලා නැත්නම් මාතරට ගිහිල්ලා මේ දිනයක් කරන්න පුළුවන් වාතාවරණය හදලා දීලා ඒ පරිසරය හදලා දුන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට තවත් කතා කරන්න දෙයක් නැහැ. තවත් කරලා පෙන්වන්න දෙයක් නැහැ. ඉතින් බලය ගත්තත් ඊළඟ වතාවේ බලයට ආවත් මේ රට ඉදිරියට ගෙනියන එක නැත්නම් මේ රට සංවර්ධනය කරන එක තමයි එතුමාගේ ප්‍රමුඛ කාර්ය නැත්නම් එතුමාගේ ප්‍රමුඛ කාර්යභාරය වෙලා තියෙන්නේ. ඒක නිසා ඔය ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර බලය ගත්තහම කියන කතා කරන කතා මේ රටේ ජනතාව තවත් විශ්වාස කරන්නේ නැහැ. එතකොට බස් එකක් බෙදලා කම්පියුටර් එකක් බෙදලා මේ ස්මාර්ට් ක්ලාස් රූම් එකක් හදලා මේ රටේ ජනතාව මේ රටේ දුවදරුවන් සමග දේශපාලනය සාකච්ඡා කරන සජිත් ප්‍රේමදාසට මං හිතන්නේ රටේ ජනතාවගේ ආකර්ෂණය ලැබෙයි කියලා. මොකද වැඩපිළිලක් සහිතව වැඩපිළිලක් ඇතිව ප්‍රායෝගිකව ඔප්පු කරලා නැත්නම් ප්‍රායෝගිකව මේ වෙලාවේ දකින්න අහන්න අපිට ලැබෙන නායකත්වය තමයි රනිල් වික්‍රමසිංහ. අඩුමතරම් අපි දැක්කනේ ජනතා විමුක්ති පෙරමුණ සමගි ජන බලවේගයට අද වෙනකොට ඔවුන්ට විවාදයක් තියාගන්න එක මතයකට එන්න බැරුව තාමත් පක්ෂ දෙක දෙපැත්තට අදමින් කතා කරනවා. ඒ කියන්නේ ඔවුන් දෙගොල්ලන්ගේ තියෙන ආර්ථික ප්‍රතිපත්තිය ගැන සංවාදයක් ඇති කරගන්න අඩුමතරම් මේ පක්ෂ දෙකට නොහැකි වෙලා තියෙනවා. ඒකතොර අඩුමතරම් මේ වගේ දෙයක් කරන්න බැරි කණ්ඩායමක් තමයි මේ රටේ බලය ඉල්ලන්නේ. ඒක නිසා මේ මයි දිනෙන් හොඳ පණිවිඩයක් දුන්නා. මම හිතන්නේ පණිවිඩය තමයි අපි ගත යුතු කාරණාව. ඒක කාරණාව තමයි පණිවිඩය තමයි මේ රටේ ඊළඟ ජනාධිපතිවරයා විය යුත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියලා. මොකද ඒක කොළඹ විතරන්නේ අපි දැක්ක නුවරඑළියේදී. නුවරඑළියේ වතු ජනතාවත් එක්ක ජනාධිපතිවරයා ඉඳගෙන ඒ මයි රැලියට සහභාගී වෙලා නිකම්ම නෙමෙයි එන්නේ. රුපියල් 1000ක් කියලා තිබ්බ වතු ජනතාවගේ දෛනික වැටුප රුපියල් 1700ක් දක්වා වැඩි කළා තමයි එතුමා කොළඹ තිබිච්ච එක්සත් ජාතික පක්ෂයේ මයි රැලියට සහභාගී වෙන්න එන්නේ. එතකොට කල්පනා කරලා බලන්න කොළඹ ජනතාව නැත්තම් මේ අපිට තිබුණ නැත්තම් ජනාධිපතිවරයා තියෙන විවේචන තමයි මේ නගරාශ්‍රිතව නැත්තම් මේ මධ්‍යම පාන්තිකයන්ට සහ අනිත් පුද්ගලයන්ට තමයි මහුගේ ප්‍රතිලාභ ලැබෙන්නේ. හැබැයි අද වෙනකොට ප්‍රතිලාභ ලැබෙන එක මුළු රටටම විහිදලා තියෙනවා. ඒ හින්දා තමයි වතු ජනතාව නැත්තම් විශේෂයෙන්ම තේ සහ රබර් ආශ්‍රිත නිෂ්පාදන ආශ්‍රිත මේ වැඩ කරන ජනතාවට රුපියල් 700කින් ඒ තමන්ගේ දෛනික වැටුප වැඩි කළා. ඒ අවශ්‍ය ප්‍රතිලාභ ලැබෙන විදිහට මේ රටේ සංවර්ධන වැඩ කටයුත්ත ආරම්භ කරලා තියෙනවා. එතකොට අපි දැක්ක පහුගිය මාසේ හාල් ලැබුණා. මේ මාසෙත් හාල් ලැබෙනවා. එතකොට හාල් දෙනකොට මේක විවේචනය කරපු කණ්ඩායමක් හිටියා. ගුල්ල හොයපු කණ්ඩායමක් හිටියා. මේ හාල් වල පණුව ඉන්නවා කියපු කණ්ඩායමක් හිටියා. අඩුතරමේ මේ හාල් කිලෝ 10ක් දෙනකොට ඒකත් විවේචනය කරන කුහක දේශපාලකයෝ තමයි මේ රටේ ඉන්නේ. ඒක නිසා මේ කුහක දේශපාලනේ නවත්තමු කියන එක තමයි අපි ඉල්ලන්නේ. අස්වසුම දෙනවා. අස්වසුම හරහා
ලැබිය යුතු ප්‍රතිලාභ හරියාකාරව නිසියාකාරව ලැබිය යුතු ජනතාවට ලැබෙනවා දැන් මේ වෙනකොට ඒ කිසිම ජනතාවක් දේශපාලනික තෝරගැනීමෙන් බැහැර වෙලා ඇත්තටම මේ ප්‍රතිලාභ ලැබිය යුතු නැත්නම් අස්වසුම ලැබිය යුතු ඒ අඩු ආදායම් ලාභී පවුල්වල සහ ඒ ආබාධිත පුද්ගලයන්ට තමයි මේ අස්වසුම ලැබෙන්නේ දැන් ඒ ක්‍රමවේදයේ සාර්ථකව ක්‍රියාත්මක වෙනවා ගමේ නගරේ අපි දකිනවා ඒ වගේම තමයි උරුමය උරුමය ඔප්පු ලබා දීම දැන් මේ වෙනකොට තුන්වෙනි අදියරට තැමිලා දෙනවා දඹුල්ලේදී ආරම්භ කරපු මේ වැඩසටහන අද වෙනකොට සාර්ථකව ක්‍රියාත්මක කළා මේ රටේ ලක්ෂ 20ක් ජනතාවට උරුමය ඔප්පු ලබා දීමට කටයුතු කරගෙන යනවා එතකොට හෙට දිනේදීත් මේ මෙහි තුන්වෙනි අදියර පොළොන්නරුව ප්‍රදේශයේදී ආරම්භ නැවතත් ආරම්භ කරන ජනාධිපතිලාගේ ප්‍රධානත්වයෙන් කටයුතු යොදලා තියෙනවා ඒක නිසා මම හිතන්නේ රටේ ජනතාවට බොහොම පැහැදිලි රටේ ජනතාවට දහන්න දකින්න ලැබෙන වෙනසක් කරපු නායකයා තමයි රනිල් වික්‍රමසිංහ. ඒතර අපි දැකපු දේ තමයි ගිය සතියේ උමාවේ ව්‍යාපෘතිය. උමාවේ ව්‍යාපෘතියට වැඩිපුරම විරුද්ධ වුණේ ජනතා විමුක්ති පෙරමුණ. හැබැයි උමාවේ ව්‍යාපෘතිය හරහා රටට ලැබෙන නැත්තම් ඒ විශේෂයෙන්ම බදුල්ල මොණරාගල සහ දකුණු පළාත්වලට ලැබෙන ප්‍රතිලාභ දිහා බැලුවම මට තේරෙන්නේ නැහැ මේ බදුල්ලෙම ජීවත් වෙන සමන්ත විද්‍යාරත්න ඇයි මෙච්චර කුහක කියලා. එතකොට බදුල්ල ප්‍රදේශයට නැත්තම් මොණරාගල ප්‍රදේශයට පානීය ජලය ලැබෙනවා මේ හරහා. එතකොට මෙගාවොට් 120ක විදුලියක් ජාතික පද්ධතියට එකතු වෙනවා. ඊට අමතරව කුමුරු අක්කර නැත්තම් ගොවි බිම් හෙක්ටයාර 5500ක ප්‍රමාණයක් අස්වද්දන්න පුළුවන් ජල ප්‍රමාණයක් මේ හරහා ජනතාවට ලැබෙනවා. එතකොට මේ කාරණා ටික ගැන කල්පනා කරලා බලමු අයි ජනතා විමුක්ති පෙරමුණ මෙච්චර අකමැති මේකට. එතකොට කිසිම පදනමක් නැති කිසිම හේතුවක් නැති ඇතම් කාරණා ඉස්මතු කරමින් ජනතාව උසිගන්වන නැත්තම් ජනතාව කලබල කිරීමක් තමයි මේ කරන්නේ. ඒතර අපි දකපු කාරණාව තමයි මේ වගේ ව්‍යාපෘති ශ්‍රී ලංකාවේ අතීතයේ ඉඳලා ආරම්භ කරන්න උත්සාහ කරනකොට හැමතිස්සෙම විරුද්ධ වුණේ ජනතා විමුක්ති පෙරමුණ. ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධ වීම නිසා තමයි අද මේ රට මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඉතින් ජනාධිපතිරා මං හිතන්නේ ඔය කිසිවක් අහුන්කම් දීමක් නැහැ. එතුමගේ කාර්යභාරය ඉටු කරමින් යනවා. ඒක නිසා තමයි දැන් තෙල් මිල ටිකෙන් ටික අඩු කරගෙන යන්නේ. ඔය දැක්ක පහුගිය සතියේ සුළු ප්‍රමාණයකින් වුණත් ජනතාවට මේ සහනය මාසෙන් මාසෙ ඉදිරියේදී ලබා දෙයි. ක්‍රමානුකූලව මේ ඉන්ධන මිල අඩු වෙයි. ඒ වගේම ගෑස් මිල අද දිනේද අඩු කළ තැන රුපියල් 175කින් දැනෙන ගාණක් දැනෙන විදිහට ජනතාවට තමන්ගේ දිනදා වැඩ කටයුතු කරන්න අවශ්‍ය පහසුකම් ටික සලසලා දෙනවා. ඒ වගේම තමයි උමාය ව්‍යාපෘති හරහා ජාතික පද්ධතියට එකතු වෙච්ච මෙගාවොට් 120ක විදුලිය නිසා ඊළඟ මාසෙදී නැත්නම් තවත් මාසකින් දෙකකින් වගේ මේ ප්‍රතිලාභයක් ජනතාවට ලබා දෙන්න පුළුවන් කියලා අපි දැක්ක අද වෙනකොට මේ මාසෙ ඉඳලා ලබා දෙන්න පුළුවන් කියලා අපි දැක්ක අද වෙනකොට රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා. මොකද ඒ විදුලිය ජාතික පද්ධතියට එකතු වීමේ වාසියෙන් විදුලි බිල තවත් අඩු කර ගැනීමට හැකියාවක් තියෙනවා කියන එක එතුමා ප්‍රකාශ කරා. එතකොට විදුලි බිල අඩු කරන එකට ජනතා විමුක්ති පෙරමුණ අකමැතිද කියන ප්‍රශ්නය තමයි අපිට අහන්න තියෙන්නේ. එතකොට උමාය ව්‍යාපෘතියට විරුද්ධ වෙනවා කියන්නේ විදුලි බිල අඩු වෙන්න එක සාධකයක් වෙන උමාය ව්‍යාපෘතියට මේ කණ්ඩායම විරුද්ධ වෙනවා. එතකොට මේ කණ්ඩායම විරුද්ධ වෙනවා විතරක් නෙවෙයි මේ කණ්ඩායම මේ රටය කොතනටද ගෙනියන්නේ කියන එක ගැන අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ප්‍රධාන වශයෙන් මට මෙන්න මේ වීඩියෝ එක පෙන්වන්න ඕනේ මේ අවස්ථාවේදී මෙන්න මේකට අපි අහලා මේක අහලා බලන එක මම හිතන්නේ හොඳයි. නීතිය ක්‍රියාත්මක කරවන්න ඵලයක් ඔබට අපි ලබා දෙනවා. ඒ කියන්නේ ඵලය බෙදෙනවා. ඔබේ ගමේදී නීතිය පසිනලන්න ඵලයක් අපි ඔබට දෙනවා. ඒ කියන්නේ යම් අධිකරණ ඵලයකට ඔබට දෙනවා. මේ ලාල්කාන්ත නැත්තම් මේ ජනතා විමුක්ති පෙරමුණේ ලාල්කාන්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, උන්ගේ විධායක කමිටුවේ ඉන්න සමාජිකයා මේ පහුගිය මැයි දිනේදී කරන ප්‍රකාශයක්. එතකොට ඔහු පැහැදිලිවම කියන්නේ JVP එක නැත්තම් ජනතා විමුක්ති පෙරමුණ බලයට ආපුවම නැත්තම් උන් අය අටවගෙන තියෙන මාලිමාව කියන පක්ෂයේ බලයට ආවහම ගමේ ජනතාවට දෙනවලු නීතිය ක්‍රියාත්මක කරන්න බලය. ඊට අමතරව ඔවුන්ට නීතිය පසිඳලන්න අවශ්‍ය අධිකරණ බලයත් ගමේ ජනතාවට දෙනවා කියලා. ඒතර මේ කොහෙටද යන්නේ කියලා කල්පනා කරලා බලන්නකෝ. එතකොට ගිය සතිය අර එක්තරා රූපහානි නාලිකාවකට ගිහිල්ලා ඒ ජනතා විමුක්ති පෙරමුණේ එක්තරා සමාජිකයෙක් කියනවා ඔව් 88 89 කල් අපි ජනතාව මැරුවා. අපි හැබැයි අපි මැරුවේ කසිප්පු කාර්යෝ, අපි ශ්‍රී දූෂකයෝ, නැත්තම් මංකොල්ල කාර්යෝ අපි ඝාතනය කරා කියලා ඔහු පැහැදිලිව මේ ප්‍රසිද්ධ මාධ්‍යයක ප්‍රසිද්ධ නාලිකාවක කියනවා. එතකොට මේ ලාල්කාන්ත පහුගිය පළවෙනිදා මැරිලේදී කියනවා ගමේ ජනතාවට අධිකරණ බලය දෙනවා කියලා. එතකොට මේ කොහෙටද යන්නේ කියලා කල්පනා කරලා බලන්නකෝ. එතකොට රටේ ජනතාව මේ වෙලාවේ මේ සම්බන්ධව තීරණයක් ගත යුතුයි. මේ සම්බන්ධව කල්පනා කරලා බැලිය යුතුමයි. මොකද 80ට 89 කාලේ අපි දන්නවා මේ රටේ සිද්ධ වුණේ මොනවද කියන එක. විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ පරම්පරා නැත්තම් මේ රටේ බහුතරයක් පුද්ගලයෝ මේ සම්බන්ධව මොකද වුණේ කියලා දන්නා. අමුවේ තරුණයන් ඝාතනය වෙච්ච කාලයක් තමයි 80ට 89 කාලේ අපි දැක්කේ. එතකොට ටයර් සෑයවල රටේ තරුණ පරම්පරා නැත්තම් රටේ අනාගතය පුච්චපු කාලයක් අපි
දැකලා තියෙනවා අපි අහලා තියෙනවා. ඉතින් මෙන්න මේ කාරණාවත් එක්ක මේ ජනතා විමුක්ති පෙරමුණ නැවතත් මේ 2024 අවුරුද්ද අරන් යන්න හදන්නේ 88-89 කාලවකවානුවරද කියලා අපිට පොඩි සාධාරණ සැකයක් තියෙනවා. පොඩි සාධාරණ සැකයක් නේ මේ කතා හැව්වාම, මේ අපි කියන කතා නෙමෙයි, මේ ජනතා විමුක්ති පෙරමුණේ සමාජික කියන කතා. ඒතර ලාල්කාන්ත මේ කියන අධිකරණ බලය දෙන්න ඔහුට තියෙන බලය මොකද්ද? ඔවුන් ආණ්ඩුවක් ගත්තත් ඔවුන්ගේ ජනාධිපතිරේ පත් කරත් ඔහු කොහොමද ගමේට අධිකරණ බලය දෙන්නේ? මේ ඔයංගෙන් කියන්නේ නැත්තම් මේ වක්‍රාකාරව කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ග්‍රාමීය මට්ටමේ ක්‍රියාකාරීන්ට නැවතත් මිනි මරන්න ලයිසන් එකක් දෙනවා කියන එක. මේ මිනි මරන්න දෙන ලයිසන් එක තමයි මේ මතක් කරන්නේ මේ රැලියේදී. උඹලා හිටපන්, උඹලා මේ කොහොම හරි කරලා මේ ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් හදාගනින්, අපි මිනි මරන්න ලයිසන් එකක් දෙනවා කියලා. එතකොට අනිත් පැත්තෙන් ගිය සතිය කියනවා නලින් හේවගේ, ඔව් අපි මිනි මැරුවා, අපි මිනි මරන්න මෙන්න මේ පුද්ගලයා තමයි අපි මිනි මැරුවේ කියලා. එතකොට රටේ අධිකරණයක්, රටේ නීතියක්, අපි ඊට වඩා ශිෂ්ට සම්පන්නව, අපි ගෝත්‍රික සමාජයේ මිදිලා ජීවත් වෙන ජනතාව, මේ ලෝකේ අද වෙනකොට සංවර්ධනය ගැන කතා කරලා බලුවොත්, තාක්ෂණය ගැන කතා කරලා බලුවොත් 88-89 කාලේ අපි ඉතාමත් ඈතට ගිහිල්ලා ඉන්නේ. ඒතර මේ වගේ වකවානුවක මේ ගෝත්‍රික සමාජවල කතා කරන්න ඕන දේවල්, ගෝත්‍රිකෝ විදිහට අපි හැසිරෙච්ච කාලවල කතා කරපු මිනි මරන්න අවස්ථාව ලබා දෙන එක, ඝාතනය කරන්න අවස්ථාව ලබා, අධිකරණ බලය ජනතාවට ලබා දෙන එක මොනවද මේ කතා කරන්නේ? ඒතර ලාල්කාන්තරයි නලින් හේවගටයි කියන්න තියෙන්නේ මේ රටේ ජනතාව අන්දන්න ලෑස්තෙන්න එපා, මේ රටේ ජනතාව උසිගන්නන්න ලෑස්තෙන්න එපා. ගිනි තියලා හරි පාර්ලිමේන්තු බලය ගන්න උත්සාහ කරපු ජනතා විමුක්ති පෙරමුණට මං හිතන්නේ තවත් මේ අවස්ථාව ලැබෙයි කියලා. ඒක නිසා මේ වියරුවෙන් කියන කතා, මේ වියරුවෙන් කියන කතා නිසා මේවට ජනතාව සැලෙන්න අවශ්‍ය නැහැ. එද ජනතා විමුක්ති පෙරමුණේ සැබෑ ස්වරූපය අඳුනගන්න, ජනතා විමුක්ති පෙරමුණේ ඇත්ත කතාව, ඇත්ත ස්වරූපය මෙන්න මෙයයි. මාලිමාවෙන් වහන්න හදන ඇත්ත මිනිමරුවන්ගේ දේශපාලන රටාව නැත්තම් දේශපාලන කතාව මෙන්න මෙයයි. ඒක නිසා මේක අවබෝධ කරගෙන ඉදිරි ජනාධිපති වර්ණයේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ ජනාධිපතිවරයා හැටියට පත් කර ගැනීම සිදු කළ යුතුම කාරණාවක්. නැතිනම් මේ රට 2030 වෙනකන් නෙමෙයි 2026 වෙනකන්වත් මේ රට අරගෙන යන්න බෑ කියන සැකේ අපිට තියෙනවා. බොහොම ස්තුතියි.